විපක්ෂ නායකතුමාට මල් තියලා වඳින්න ඕනේ එතුමියට පිනට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීකමක් ලබා දුන්නා. රැට දකින දේවල්, ගෙදර වෙන දේවල් ඒව හිතේ තියාගෙන ආවිල්ලා මෙතන අපි එක්ක රණ්ඩුවේ සරුවල් ඇති කරගන්න එපා කියලා. ඇමතිතුමනි, මොකද්ද මේ රටේ නීතිය? නීතිපති දෙපාර්තමේන්තුවම නීතියට ගරු කරන්නේ නැහැ. සාරා ජෙස්මින් මැරුණේ නැහැ. එයා බෝම්බ පිපුරුණාට පස්සේ මට ඇහුණා එතුමිය එළියේ කතා කරගෙන හිටියයි කියලා. සහරාන්ගේ බිරිඳගේ කට උත්තරේ තියෙනවා. ඔව් රාජ්‍ය ඇමතිතුමිය අපේ මේ විශේෂයෙන්ම සමගී ජන බලවේගයෙන් ජාතික ලැයිස්තුව හරහා මන්ත්‍රීකමට පත් වෙච්ච එතුමිය ඇවිල්ලා මෙතන මොනා කියනවද කියලා අපිට තේරුන්නේ නැහැ. ඉන්න හැම එක්කෙනාටම බැන වෙන බැනගෙන ගියා. මොකද අද එතුමාගේ එතුමියගේ මං හිතන්නේ නඩුව ආද ඇවිල්ලා තියෙනවා උසාවියේ. සමහර විට ඒ නඩුව හින්දා දන්නේ එතුමිය කලබල වෙලා ඇවිල්ලා මෙතන අපි ඔක්කොමට බැනලා ගියා. විපක්ෂ නායකතුමාට මල් තියලා වඳින්න ඕනේ එතුමියට පිනට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීකමක් ලබා දුන්නත්. මොකද අපි ඔක්කොම මහන්සි වෙලා තමයි මේ ඡන්ද අරගෙන මේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ටික තෝරගත්තේ. එතුමිය මේ කොහෙද මේ ඉඳලා ආවිලා පිනට එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් සභා තරං කරා 2009 මං හිතන්නේ නැහැ ඡන්ද 2000ක්වත් ගත්තෙත් නැ මේ විපක්ෂ නායකතුමාගේ තියෙන හොඳකමට එතුමා මේ mantri වරියක් කරලා එතුමා mantri වරියක් කරලා අද එතුමාටම ආවිලා මෙතන ගරහන තත්ත්වයට එතුමිය පත් වෙලා තිබෙනවා. එතුමියට ගැසට් නොකර තිබුණ ආයතන පිළිබඳ ප්‍රශ්න ඒව ඔක්කොම ආණ්ඩුවේ ඇතුලේ බේර ගන්න. ඒ හින්දා මේවා ආවිලා මෙතන ආවිලා නැත්නම් රැට දකින දේවල් ගෙදර වෙන දේවල් ඒව හිතේ තියාගෙන ආවිලා මෙතන අපි එක්ක රණ්ඩුවේ සරුවල් ඇති කරගන්න එපා කියලා තමයි අපිට එතුමියට කියන්න තියෙන්නේ. ගරු සභාපතිතුමනි, දැන් මේ විශේෂයෙන්ම මේ අධිකරණ අමාත්‍යාංශයෙන් මේ පනත් කීපයක් සංශෝධනය කිරීම ගැනත් ඒ වගේම මද්‍රව්‍ය පනත් පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. ඒ සම්බන්ධව ඒක සංශෝධනය කරලා මේ මද්‍රව්‍ය විනාශ කිරීම හා ඒ වැටලීම් සඳහා නීති රීති තව තද කරලා ඒකේ ගැළවීමට තියෙන අවස්ථාවල් නොදී මේ විනාශ කිරීමට ගෙනාපු මේ නීති රීති ගැන අපි ස්තුතිවන්ත වෙනවා. දැන් ජනාධිපතිතුමා උදේ වරුවේ ඇවිල්ලා කිව්වා ශස්ත්‍ර පනත පිළිබඳව සංශෝධනවල් ගේනවායි කියලා. අපි දන්නවා ජනාධිපතිතුමා අගමැති වෙලා ඉන්න කාලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමටත් එතුමා පොරොන්දු වුණා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් කිව්වා මේක සංශෝධනය කරනවායි කියලා. හැමදාම ඇවිල්ලා කියනවා සංශෝධනය කරනවායි. නමුත් දිනයක් නැහැ. වකවානුවක් නැහැ. නමුත් අපිට පේනවා ඒක සංශෝධනය නොකර ආණ්ඩුවට විරුද්ධව ඉන්න විරෝධවාදීන්ව දඩයම් කරන්න මේ ත්‍ස්ත විරෝධී ත්‍ස්ත පනත පාවිච්චි කරනවා. ඒ පනත අරහා අද වෙනකොට අපි අපිට පේනවා විශේෂයෙන්ම අර වසන්ත ශිෂ්‍යනායකයවත් ඒ වගේම සිරිධම්ම ඒ ස්වාමින් වහන්සේවත් රඳවගෙන ඉන්නවා. මේ දෙන්නව අත්අඩංගුවට අරගෙන තියෙන එක ඉතාම අසාධාරණයි, අයුත්ත සාගතයි. මේ දෙපළට සාමාන්‍ය නීති අර්ථයේ ක්‍රියාත්මක කරන්න වැඩ කරන්න පුළුවන් කියලා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම මං හිතන්නේ ගිය සතියේ ඒගොල්ලෝ වාර්තාවක් හෙළි දක්වලා තියෙනවා. ඒ හින්දා තස්තපනත සංශෝධනය කරනවායි කියලා ඒ තස්තපනත යටතේ තමන්ට විරුද්ධව ඉන්න අදහස් පළ කරන අයව ඒ රඳවා තබා ගැනීම හා ඒ අත්අඩංගුවට ඒ මර්ධනය කිරීම ගැන අපි ඒ ගැන තද ලෙස අපේ විරෝධය පානවා. දැන් මේ පෞගිය කාලේ මම ලිපියක් දුන්න නීතිපති දෙපාර්තමේන්තුවට 2021 නොවැම්බර් 2 ඒකේ මම ඉල්ලා හිටියා පෞගේ කාලේ නීතිපති දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ ප්‍රබලයන්ට දාපු නඩු විශාල ප්‍රමාණයක් ඉල්ලාස් කරගත්තා. මම තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපි ලිපියක් බාර දුන්නා 2021 නොවැම්බර් මාසේ 2 වෙනිදා නීතිපති දෙපාර්තමේන්තුව මට 2022 පෙබරවාරි මාසේ 1 වෙනිදා ලිපියක් එවනවා. මම යවපු ලිපිය ගැන එතුමන්ලා වැදගත් දෙයක් ඒකේ කියලා තියෙනවා. ඒකේ කියලා තියෙනවා right to information act එක දාලා ඒ අංකය දාලා reply letter. ඒකේ ඒගොල්ලෝ කියනවා the information requested relate to many cases instituted before high courts in many parts of the island. The process of the collecting the necessary information would therefore require a reasonable length of time. ඒ කියන සාධාරණ කාලයක් අවශ්‍යලු. දැන් මට නීතිපති දෙපාර්තමේන්තුව මේ ලියුම යවලා 2022 පෙබරවාරි මාසේ 1 වෙනිදා. දැන් මාස 8ක් වෙනවා. මාස 9කට ආසන්න කාලයක් වෙනවා. දැන් ඒ කියන්නේ තවම නීතිපති දෙපාර්තමේන්තුවට බැරි වෙලා තිබෙන ගරු ඇමතිතුමනි ඉල්ලා අස්කරගත්ත නඩුවල විස්තර ටික ලබා දෙන්න. ලැජ්ජයි. මෙන්න මේ විදියට නොසලිකමත්ෙන් වැඩ කරනවා නම් ගරු ඇමතිතුමනි මොකද්ද මේ රටේ නීතිය? නීතිපති දෙපාර්තමේන්තුවම නීතියට ගරු කරන්නේ නැහැ. ආණ්ඩුවෙන් බලපෑම් එනවාද නීතිපති දෙපාර්තමේන්තුවට මේව දෙන්නපායි කියලා. දැන් අපි දැක්කා පාස්කු බෝම්බ ප්‍රහාරයේ සම්බන්ධයෙන් සාරා ජෙස්මින් කියන කාන්තාව තමයි සහරාන්ලත් එක්ක ඉඳලා බේරිච් එකම කාන්තාව.
සහරාන්ගේ බිරිඳගේ කට උත්තරේ පවා ජනාධිපති කොමිසමේ එයා කියන සාරා ජෙස්මින් මැරුණේ නැහැ එයා බෝම්බ පිපුරුණාට පස්සේ මට ඇහුණා එතුමිය එළියේ කතා කරගෙන හිටියයි කියලා සහරාන්ගේ බිරිඳගේ කට උත්තරේ තියෙනවා සාරා ජෙස්මින් වෙනුවෙන් DNA පරීක්ෂණ දෙකක් කරා දෙපාරක් එකක් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව යනකොට එක පරීක්ෂණයක් කරා අනිත් පරීක්ෂණය කරා ජනාධිපති කොමිසමේ ඒ වාර්තාව යන අතරේ නියෝගයක් දුන්නා පරීක්ෂණයක් කරන්න කියලා ඒ DNA පරීක්ෂණ දෙකේදීම සාරා ජෙස්මින්ගේ මලසිරුර අර කල්මුණේ ඇතිවෙච්ච බෝම්බ සිද්ධියේදී එතන ඒ මලසිරුර තිබුණේ නැහැයි කියන එක තහවුරු වුණා. ඒක කියන්නේ සාරා ජෙස්මින් ඉන්නවා. පොලිසිය බාර හිටපු ඇමතිවරයා මෙතන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කිව්වා අපි සැක කරනවා සාරා ජෙස්මින් මියැදිලා කියලා නැවත වතාවක් මේ DNA පරීක්ෂණය කරන්න ඕනේ කියලා එතුමා කරලා තුන්වෙනි පාරක් කරා. දැන් තුන්වෙනි පාර දැන් වාර්තාව නිකුත් වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි සාරා ජෙස්මින්ගේ මවගේ DNA එක එතන වලදාපු මලසිරුරු එක සැසඳෙන්නේ නැහැ. එමනම් සාරා ජෙස්මින්ව ඉන්දියාවට යවන්න උදව් කරපු අබූබක්කර් කියන අර කලවංචි කුඩියේ පොලිසියේ ඉන්න OIC මහත්තයා තවම CID එකේ අත්අඩංගුවට ඉන්නවා. ආණ්ඩුව සාරා ජෙස්මින්ව හොයනවට වඩා සාරා ජෙස්මින් මරුණයි කියලා තහවුරු කරන්න මහන්සි වෙනවා. සාරා ජෙස්මින්ව හොයාගත්තොත් මේකේ තියෙන සියලු දේවල් හොයාගන්න පුළුවන්. මොකද සාරාන්ගේ කණ්ඩායමේ දැනට ජීවතුන් අතර ඉන්නවයි කියන තහවුරු වෙලා ඉන්න එකම එක්කෙනා තමයි සාරා ජෙස්මින්නොත් පුලස්තනි මහේන්ද්‍රන්. ඒකෝර අපි කියනවා ආණ්ඩුවට සාරා ජෙස්මින්ව මරුණයි කියලා තහවුරු කරන්න මහන්සි වෙන්න එපා. අද වෙනකොට එයාව ඉන්දියාවට යවන්න උදව් කරපු අර පොලිසිය OIC මහත්තයත් අත්අඩංගුවේ ඉන්නවා. ඉන්දියානු ආණ්ඩුවේ ඉන්න ආරක්ෂක උපදේශකවරයා කීප වතාවක් ලංකාවට ආවා. ඒ වෙලාවේ අපි ප්‍රශ්න කරා ආරක්ෂක රාජ්‍ය ඇමතිතුමාගෙන් මේ ඉන්දියානු ආරක්ෂක ඇමතිවරයාත් එක්ක උපදේශකවරයාත් එක්ක සාකච්ඡා කරලා සාරා ජෙස්මින් ඉන්දියාවේ ඉන්නවා නම් ලංකාවට ගෙන්න ගන්න වැඩපිළිවෙලක් දැම්මද ඒක ගැන ඉල්ලීමක් කරාද කියලා. නමුත් කිසිම ඉල්ලීමක් කරේ නැහැ. දැන් මේ දිත්ව පුරවැසිභාවය ගැන විශාල ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ තියෙනවා. දිත්ව පුරවැසිය නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ විදේශිකයෝත් ඉන්නවායි කියලා කතාවක් තියෙනවා. එහෙනම් අපි ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා. කතානායකතුමාටත් වගකීමක් තියෙනවා. තේරීම් කාරක සභාවක් පත් කරලා ඒ තේරීම් කාරක සභාවට බලය ලබා දෙන්න පාර්ලිමේන්තුව තුල ඉන්න දිත්ව පුරවැසිය කවුද කියලා හඳුනා ගන්න පුළුවන් ඒ තේරීම් කාරක සභාව හරහා. බොහොම ස්තුතියි.